දශක තුනක් පමණ පුරා පැවතුණු බිහිසිණු යුද්ධය ඔබට මතකද? දහස් ගණන් දෙමාපියන්ට තමන්ගේ දූ දරුවන් අහිමි කර, බිරින්දෑවරුන්ට සැමියන් අහිමි කර, අහිංසක දරුවන්ට පියවරුන් අමතක කර, එවැගේම අහිමි කර මේ කුරිරු යුද්ධය නැවතත් හිස ඔසවන යම් යම් ලකුණු දැන් මේ පුංචි ශ්‍රී ලංකාවෙන් දකින්න ලැබෙනවා. ඒකට තවත් එක් සාක්ෂියක් ඊයේ දිනේදී එකතු වුණා. ඒ කොටි පොලිස් හමුදාවට අයත් නිලැඳුමට සමාන නිලැඳුමක් යොදා ගැනීමෙන් යාපනයේ නගරාධිපතිවරයා විසින් පත්කරපු විශේෂ පිරිසක් දඩාය කිරීමට නියමිත බව ප්‍රකාශ වීමත් එක්කයි. නගරාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ මීට දින කිහිපයකට කලින් පැවති රැස්වීමකදී. ඔහු කියන ආකාරයට යාපනයේ නගරයේ කෙළගසන්නන්ට, යාපනයේ නගරයේ දුම්පානය කරන්නන්ට, ඒ වගේම යාපනයේ නගරයේ මාර්ග අවහිර කරන ආකාරයට රථවාහන නවත්වන්නන්ට දඩ අය කිරීමට මේ ඔහුගේ අමුතු පොලිස් කණ්ඩායම සූදානම් වෙලා හිටියා. හැබැයි ත්‍රස්ත විමර්ශන කණ්ඩායම මේ ගැන ඇහැ ගහගෙනයි හිටියේ. ඉතින් කරපු පරීක්ෂණවලට අනුව මේ පිරිස බඳවාගෙන තියෙන්නේ නගරාධිපතිවරයාගේ ස්වකැමැත්තෙන්. ශ්‍රී ලංකා නීතියට අනුව ඒ විදිහට පොලිස් බලතල පොලිස් රාජකාරී කරන්න නගර සභාවට අනියම් ආකාරයෙන්වත් බඳවා ගැනීම කරන්න බැහැ. ඒ වගේම රාජ්‍ය සේවකයෙකුට මෙවැනි නිලැඳුමක් තමන්ගේ හිතුමතයට ලබා දෙන්න බෑ. මේ නිලැඳුම සම්පූර්ණයෙන්ම කොටි පොලිස් හමුදාවට අයිති නිලැඳුම හා සමාන එකක්. ඉතින් නැවතත් කොටි සෙවණැලි ශ්‍රී ලංකාව පුරාම හොල්මන් කරනවා කියන එකට මේක තවත් හොඳ සාක්ෂියක්. කොරන්ටයින් වෙලා හිටපු නගරාධිපති විශ්වලිංගම් මහත්තයා ඊයේ හදිසියේම අත්අඩංගුවට ගන්න යාපනයේ පොලිසිය කටයුතු කරා. ඒ වගේම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා කියලා පොලිස්පතිවරයා මාධ්‍යයට ප්‍රකාශනිකුත් කරා. දශක ගණනාවක් පුරා දුක් විඳපු ඒ යුද්ධය බිහිසුණු අතීතය නැවතත් අපේ දරුවන්ට උරුම කරන්න ඔබ සූදානම්ද? ඒ ගැන අදහස් වීඩියෝ එකට යටින් එකතු කරන්න. ඔයාලට සුබ දවසක්.